ආයුබෝවන් ස්වර මියුසික් channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන මාතෘකාව තමයි දල්වන්නේ major scales. පෙරදිග සංගීතය හදාරන 9 ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට තමයි මේ පාඩම වැදගත් වෙන්නේ. ඒ වගේම western music කරන grade 7 ඉඳලා උඩ දරුවන්ටත් මේ වීඩියෝ එක වැදගත් වෙනවා. අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා කොහොමද major scale එකක් හදාගන්නේ, මොකද ඒකේ ආකෘතිය කොහොමද හදාගන්න ඕනේ, සරල ක්‍රමය, ලේසි ක්‍රමය. ඒ වගේම major scale එකක් අපි හදාගෙන යනකොට අපිට ඒකේ sharp flat notes කොහොමද යොදාගන්නේ, එතකොට key signature එකක් හැටියට අපි scale එක key signatures අපි ගන්නකොට කොහොමද අපි scale එක ඇතුලේ sharp flat අපි හදාගන්නේ, කොහොමද එහෙම අඳුරගන්නේ කියන එක. මේ තමයි තරුවනේ major scale එකක් හදාගන්න ආකෘතිය. tone tone semitone tone 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 semitone කියන ආකෘතියට තමයි අපි major scale එකක් හදාගන්නේ. ඔයාලා දන්නවනේ අපි 7 වසරදී ඉගෙන ගන්නවා ස්වර 12 පිළිවෙලට ලියන්න. සා රී දෙකයි ගා දෙකයි මා දෙකයි පා දා දෙකයි නී දෙකයි සා. එතකොට රී ගා දා නී වල පෙර ස්වරයට කොමල දානවා, මා දෙක ලිව්වහම පසු ස්වරයට තීව්‍ර නායක ලකුණු කරනවා. එතකොට මේ ස්වර 12 දී මේ හැම ස්වර දෙකක් අතරම තියෙන සෙමිටෝන් එකක්. දැන් මේ බලන්න මම පෙරදිග විදියට සහ අපරදිග විදියට කියන ක්‍රම දෙකටම ඔයාලට මෙතන දාලා තියෙනවා ස්වර 12 පිළිවෙලට ලියලා. මේ ස්වර 12 මේ හැම ස්වර දෙකක් අතරම තියෙන සෙමිටෝන්ස් අපි ඒකට කියනවා අර්ධ නාද කියලා. සෙමිටෝන්ස්. එතකොට මම ඉස්සෙල්ලා කිව්වනේ අපිට ආකෘතියක් තියනවා කියලා major scale එකක් හදන්න. එතකොට ටෝන් ටෝන් සෙමිටෝන්. ටෝන් එකක් කියලා කියන්නේ දරුවනේ එතකොට අපි C එකේ ඉඳලා ගත්තොත් D එකට තමයි ටෝන් එකක් හැදෙන්නේ. මොකද C එකෙන් D flat එකට තියෙනවා අපිට semitone එකක්, D flat එකේ ඉඳලා D එකට semitone එකක්. එහෙනම් C එකේ ඉඳලා D එකට තමයි tone එකක් හැදෙන්නේ. ඔන්න පළවෙනි අපි ස්වරය හොයාගත්තා. C major scale එකක් හදන්න කිව්වොත් C එකේ ඉඳලා D එකට තමයි tone එකක් අපිට හම්බ වෙන්නේ. ඊළඟට ආයිත් අපිට tone එකක් නේ තියෙන්නේ. එහෙනම් D එකෙන් E flat එකට semitone, E flat to E semitone. Semitones දෙක එකතු වුණාම tone එකක් හදනවා කියලා මම කිව්වා. එහෙනම් මේ D එකේ ඉඳලා E එකට තමයි tone එකක් හැදෙන්නේ. ඔන්න අපි tones දෙකක් හොයාගත්තා. ඒ කියන්නේ පළවෙනි ස්වර තුනම හොයාගත්තා. ඊළඟට අපි tone කරන්නේ semitone එක. හරිම ලේසි. E F දෙක අතර මොකද්ද ළමයි එතකොට තියෙන්නේ? E F දෙක අතර තියෙනවා semitone එකක්. ඔන්න ඔය ආකාරයට තමයි පළවෙනි ස්වර හතර අපි හොයාගන්නේ. අපි සාරී එකෙන් ගියොත් සා එකේ ඉඳලා රී එකට ටෝන්, රී එකේ ඉඳලා ගා එකට ටෝන්, ගා එකේ ඉඳලා මා එකට semitone. ටෝන් ටෝන් semitone. ඔන්න ඊළඟට අන්තිම ස්වර ටික හම්බ වෙනවා ටෝන් තුනකුයි සෙමිටෝන් එකකුයි ගිහාම. ටෝන් තුනකුයි සෙමිටෝන් එකකුයි ගිහාම. එතකොට F එකේ ඉඳලා G එකට ටෝන් එකක් එනවා. G එකෙන් A එකට ටෝන් එකක් එනවා. A එකෙන් B එකට ටෝන් එකක් එනවා. ඔන්න අපි ඊළඟ ටෝන් තුනම හොයාගත්තා. එහෙනම් ආයි B එකෙන් ඊළඟ සෙමිටෝන් එක හම්බ වෙන්නේ නැවත C එකට. අපි හැම වෙලෙම ස්වර 12 ලියනකොට ආරම්භක ස්වරයේ සිට එම ස්වරයෙන්ම අවසන් වෙන්න ලියා ගන්න. එතකොට ඔයාලට ඒක පැටලිල්ලකින් තොරව හදාගෙන යන්න පුළුවන්. එහෙනම් C major scale එකේදී අපිට හම්බ වෙන්නේ C D E F G A B C කියන notes 8. ඒ කියන්නේ සරි ගම පද නිසා කියන ස්වර 8. ඔන්න ඔය ආකාරයට තමයි අපි major scale එකක් හදාගන්නකොට ස්වර 12 ලියලා ආකෘතියට අනුව හදාගෙන යන්නේ. මේකෙදි ළමයි ඔයාලට තව පුංචි දෙයක් කියන්න තියෙනවා. අපි හිතමුකෝ ඔයාලගෙන් අහනවා කියලා F major scale එක. එතකොට ඔයාලා ලියන්න ඕනේ මායිකේ ඉඳලා මායිකට.
ජී මේජර්ස් කියලා ඇහුවොත් 5 ඉඳලා 5කට. ඒ මේජර් ඇහුවොත් 10 ඉඳලා 10කට. බී ෆ්ලැට් මේජර්ස් කියලා ඇහුවොත් කොමලණී සිට ඊළඟ කොමලණී එක දක්වා තමයි අපි ස්වර 12 ලියාගෙන යන්නේ. හැම වෙලෙම සායකින් පටන් අරගෙන ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ට අහන ස්කේල් එකේ නෝට් එකෙන් ඕනේ පටන් ගන්න. මේක හරියම වැදගත් දෙයක්. මොකද මේ ස්ටාර්ට් නෝට් එකේ ඉඳලා තමයි අපි ටෝන් ටෝන් සෙමිටෝන් ටෝන් 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 සෙමිටෝන් කියන ආකෘතියට අපිට ස්කේල් එකට අවශ්‍ය නෝට්ස් අට අරගන්නේ. ඉතින් දැන් මේ බලන්න හරියම ලේසි. අපි ස්කේල් එක හදාගෙන ඉවර කළා. අපි තව ස්කේල්ස් ටිකක් මේ විදිහට හදලා බලමු. 9 වසරට නම් ඔයාලට අවශ්‍ය වෙනවා C major, G major, F major, D major කියන ස්කේල්ස් ටික. ඒ වගේම ප්‍රධානව අනිත් ස්කේල්ස් ටිකත් ඔයාලට අවශ්‍ය වෙනවා. මූලිකව අර ස්කේල්ස් ටික දැනගන්න සාමාන්‍යයෙන් එක්සෑම් එකට අහන්නේ F major, G major දෙක තමයි වැඩිපුරම අහන්නේ ඉඩකඩ තියෙන්නේ 9 වසරට. නමුත් එතනින් ඉහළ දරුවන්ට නම් අනිත් ඒවා ටිකත් අහනවා. දැන් අපි බලමු කොහොමද F major scale එක ටෝන් සෙමිටෝන් ආකෘතියට හදාගෙන යන්නේ කියලා. ඔන්න ටෝන් ටෝන් සෙමිටෝන් ටෝන් 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 සෙමිටෝන් ටෝන් ටෝන් සෙමිටෝන් ටෝන් 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 සෙමිටෝන් කියන ආකෘතියට මොන අපි F major scale එකත් හදාගත්තා. එතකොට අපිට මූලිකව notes ටික ආවා F G A B flat C D E F කියන notes අට. දැක්කන දරුවනේ අපේ ස්වර 12 හරි විදියට ලියාගත්තාම ආකෘතියට ගානට පෙළගස්වගෙන අපිට ස්කේල් එක ලියාගන්න මේ විදියට නෝට්ස් අට හදාගන්න අපිට පුළුවන් වෙනවා. හරිම ලේසි. ඉතින් මේක අමාරුයි කියලා හිතන් හිටපු දරුවන්ට මම මේ කියන්නේ මේක දැන් මේ මාත් එක්කම හදාගෙන යන්න. දැන් අපි හදමුකෝ D major scale එක. අනะ ටක් කරලා දාගමු අපි නෝට්ස් 12 ටික. D E flat E F F sharp G A flat A B flat B C D flat D. Then one tone, tone, semitone, tone, 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 semitone. D E F sharp G A B. D flat D කියලා ආවෙ ඔන්න. අපිට D flat D කියලා ගන්න බෑ. මොකද අපි C D E F G A B C අපිට ඕඩර් එකක් තියෙනවා. එතකොට මේක D E F G A B C D නෙන්න ඕන. එහෙනම් D flat කියන එක වෙනුවට අපි මොකද්ද දාගන්නේ? යාගේ අනිත් version එක C sharp කියලා අපි දාගන්නවා. D E F G A B C D කියලා ලිව්වා. ඔන්න මෙතන F sharp එක තියෙනවා. එතකොට අර D ෆ්ලැට් කියලා අපිට උඩ ලියපු ආකෘතිය ආවට අපි මෙතන එක C sharp කියලා දාගන්නවා. අපි හත වසරදී ඉගෙන ගන්නවා D flat කියන්නේ C sharp කියන්නේ එකම එකනවා කියලා. මම හිතනවා ඔයාලට මේ ටික පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. ඊටර කොහොමද ස්කේල්ස් ටික හදාගන්නේ කොහොමද නෝට්ස් ටික එන්නේ කියන එකත් මම මේ වීඩියෝ එකේ කියලා දෙනවා. අවසානයේ වෙනතෙක් බලන් ඉන්න. තාමත් ස්වර මියුසික් channel subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, යාළුවෝ අතර share කරන්න, දැනුම බෙදා හදා ගන්න. දැන් අපිට අවශ්‍ය කරන scales වල අපි musical alphabet එකට අනුව තියෙන ස්වර ටික පෙළගස්ස ගන්නවා. ආරම්භක ස්වරයෙන්ම අවසාන කරන මෙන්න මේ ආකාරයට ස්වරාට අපි ලියා ගන්නවා. අන්න දැන් අපි ස්වර පුවරුවක් ඇඳ ගන්නවා. පුංචි කෙටි සටහනක් අපි ඇඳගන්නේ. ලොකුවට ස්වර පුවරුව ඇඳන් ඉන්න ඕනේ නැහැ. බ්ලැක් නෝට්ස් දෙකක් අඳිනවා. ඊළඟට වෙන් කරලා බ්ලැක් නෝට්ස් තුන අඳිනවා. මෙන්න මේ විදිහට පොඩි ස්වර පුවරුවක ආකෘතියක් ඇඳගෙන ටෝන් සෙමිටෝන් ටික හොයාගන්නවා. ඔක්ලු දන්නවා මේක වයිට් කී එකකුයි එතනම ළඟ තියෙන බ්ලැක් කී එකයි අතර තියෙන්නේ සෙමිටෝන් එකක් කියලා. ආයේ බ්ලැක් කී එකෙන් ඊළඟ වයිට් කී එකට තියෙන්නේ සෙමිටෝන් එකක් කියලා. ඔයාලට පේනවා මේකේ බ්ලැක් කීස් නැති තැන් දෙකකුත් තියෙනවා.
මේ බලන්න මම මේ බ්ලැක් කී එකයි වයිට් කී එකයි අතර ඔයාලට සෙමි ටෝන්ස් ටික පේනවා. දැන් මේ බලන්න EF දෙක අතර EF දෙක අතර බ්ලැක් නෝට් එකක් නැහැ. එතකොට EF තමයි සෙමි ටෝන්, එනියට FF ෂාප් එකක්, F ෂාප් G සෙමි ටෝන් මේ ආකාරයට සෙමිටෝන්ස් ටික බ්ලැක් කී වයිට් කී අතර තියෙනවා. ඊළඟට B එකෙන් අපිට BC දෙක අතර බ්ලැක් නෝට් එකක් නැහැ. එහෙනම් B එකයි C එකයි අතර තියෙන්නේ සෙමිටෝන් එකක්. EF අතර සෙමිටෝන්, BC අතර සෙමිටෝන්. අනිත් ඔක්කොම දැන් එතන EF කියන්නේ වයිට් කීස් දෙකක්, BC කියන්නේ වයිට් කීස් දෙකක්. අනිත් ඔක්කොම බ්ලැක් කී එකකුයි වයිට් කී එකකුයි අතර තමයි සෙමිටෝන්ස් හැදෙන්නේ. මම ඔන්න ටෝන් සෙමිටෝන් ලකුණු කරන් යනවා. ඔගොල්ලෝ සොරපෝරුවත් එක්ක බලන ගමන් කරන්න ඕන. D එකෙන් E එකට ටෝන් එකක් තමයි තියෙන්නේ. EF දෙක අතර සෙමිටෝන් එකක්. මොකද මේ දෙක අතර බ්ලැක් නෝට් එකක් නැති නිසා. BC දෙක අතර තියෙන සෙමිටෝන් එකක් කියලා. ස්කේල් එක සම්පූර්ණයි. කිසිම විකෘති ස්වරයක් එන්නේ නැහැ. නැත්තම් ෂාප්ස්, ෆ්ලැට්ස්, C major ස්කේල් එකේදී යෙදෙන්නේ නැහැ. බලන්න D major ස්කේල් එක හදන්න බලන්න ඕගොල්ලෝ දැන්. ඔන්න EF BC අතර සෙමිටෝන්ස් තියෙන කියලා මතක තියාගන්න. යම් තැනක් වෙනස් කරන්න ඕන වුණොත් ෂාප්, ෆ්ලැට් හරියට යොදලා වෙනස් කර ගන්න. D E අතර ටෝන් එකක්, E එකෙන් ටෝන් එකක් ඇදෙන්නේ EF අතර සෙමිටෝන්. එහෙනම් E එකෙන් F sharp කියන නෝට් එකට තමයි අපිට ටෝන් එකක් හැදෙන්නේ. සර 12 ලියන්න නැතුව ඔන්න අපි අනිත් ක්‍රමයට ස්කේල් එකක් හදන හැටි. F sharp එකෙන් G අතරට තමයි සෙමිටෝන් එකක් හැදෙන්නේ. අන්න ඊළඟට ටෝන්ස් තුනක් ඕන ළමයි. G එකෙන් A එකට ටෝන් එකක්, A එකෙන් B එකට ටෝන් එකක්. BC සෙමිටෝන්ස් කියලා ඔන්න අපි කතා කරගත්තා. C sharp. C sharp එකෙන් D අතරට තමයි සෙමිටෝන් එක හැදෙන්නේ. මම හිතනවා ආදරණීය දුවල පුතාලට මේ ටික පැහැදිලි වෙන්න ඇති කියලා. E එකෙන් F sharp එකට ටෝන් එකක්. F sharp එකෙන් බලන්න කොතනටද ටෝන් එක හැදෙන්නේ? G sharp එකට. අපිට A flat කියලා ලියන්න බෑ එතකොට. මියුසිකල් ඇල්ෆබෙට් එක අපි හොයාගෙන ඉවරයි. E F G A B C D E. ඊළඟට G ෆ්ලැට් එකේ G ෂාප් එකෙන් A එකට තමයි සෙමිටෝන් එකක් එන්නේ. ඊළඟට ටෝන් තුනක් අපිට ඕන වෙනවා. ටෝන් 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 සෙමිටෝන් ඕගන් එකත් එක්ක බලලා හදාගන්න පුළුවන් ඔයාලටත්. දැන් හොඳයි ආදරණීය දුවේ පුතේ, මං හිතනවා ඔයාලට දැන් මේ ස්වර පූර්වවත් එක්ක අරගෙන මේ ස්වර ටික ගලප ගන්න ඕනේ කොහොමද කියන එක ඔයාලට ඉතා හොඳින් පැහැදිලි වුණා කියලා. හරියට ෂාප් ෆ්ලැට් ටික මේ විදිහට ස්වර පූර්වක් ඇඳගෙන ඔයාලට හදාගත්තාම ඒක වරදින්නේ නැහැ. සොර 12 ලීලීන් අවශ්‍ය වෙන්නේ නැහැ. සොර පෝරුවක් නිවැරදිව ඇඳගත්තට පස්සේ ඔයාලට මේ විදිහට සොරාට ලියාගත්තාම ඔයාලට ඒක නිවැරදිව හදාගන්න පුළුවන් කියලා මම හිතනවා. මේ ෂාප් ෆ්ලැට් නෝට්ස් ටික හරියට ටෝන් සෙමිටෝන්ස් අනුව ස්ට්‍රක්චර් එක ලියාගත්තාම මෙන්න මේ විදිහට ෂාප් ෆ්ලැට් ටික කීබෝඩ් එකක ස්වර පෝරුවක් ඇඳලා දක්වගත්තාම ටෝන් සෙමිටෝන් ටික හොයාගන්න එක චුට්ටක්වත් අමාරු වැඩක් වෙන්නේ නැහැ.
අනිවාරෙන් මේ වගේ කටු සටහනක් ඇඳගෙන ඔයාලා හදාගන්න ස්කේල් එකට ඒක හරිගස්ස ගත්තහම ඔයාලට ඒක හදාගන්න අමාරු වෙන්නේ නැහැ. දැන් මම මෙතන ස්කේල්ස් කීපයයි නේ හැදුවේ. දැන් ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න මේ විදිහට ටෝන් සෙමි ටෝන් ටෝන් මේ ස්ට්‍රක්චර් එක ලියාගෙන. දැන් මෙතන CDE කියන ස්කේල්ස් ටික මම හදලා තියෙනවා සොර 12 නැතුව. ඔයාලට FGAB කියන ස්කේල්ස් ටික හදන්න පුළුවන්. ඒ වගේම අනිත් නෝට්ස් වලිනුත් හදන්න පුළුවන්. F sharp major scale එක, B flat major scale එක, E flat major scale එක. ඔයගොල්ලෝ මේ මොන ස්කේල් එකක් හදුවත් ඔයගොල්ලෝ හදන්න යන ස්කේල් එක ආරම්භක ස්වරයේ ඉඳලා මියුසිකල් ඇල්ෆබෙට් එකට අනුව නෝට්ස් අට පෙළ ගස්වගෙන ඔයාලට ටෝන් ටෝන් සෙමි ටෝන් 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 සෙමි ටෝන් කියන ආකෘතියට අනුව මේ විදිහට සොරපූර්වකින් sharp flat බලලා පිළිවෙලකට හදාගෙන යන්න පුළුවන්. ඉතින් මං හිතනවා ආදරණීය දුවේ පුතේ ඔයාලට major scale එකක් හදාගන්නේ කොහොමද කියන එක ඉතාමත්ම පැහැදිලි වුණා කියලා. මෙන ස්ක්‍රිප්ට් එක කියන නෙමෙයි මම මේක කියලා දුන්නේ පෙර දෙක අපර දෙක දෙගොල්ලන්ටම මේක ස්කේල් එක major scale එකක් හදාගන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න පුළුවන් විදිහටයි මම මේ වීඩියෝ එක ඉතාමත්ම සරලව කියලා දෙන්න උත්සාහ කරේ. ඉතින් දරුවනේ ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා කොහොමද මයිනස් ස්කේල් එකක් හදාගන්නේ කියලා. මේ විදිහටම ඉතාමත්ම සරලව මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දෙවන වාර පරීක්ෂණයට අවශ්‍යව ඔයාලට තේරෙන්නේ නැති මොනවා හරි විශේෂ කරුණක් තියෙනා නම් මතක තෝ පළහැන් කමෙන්ට් එකක් දාන්න. මට මේක තේරෙන්නේ නැහැ, නැත්නම් මේ පාඩමේ මට සටහනක් නැහැ, මං එතකොට ඒ දේවල් ඔයාලට කියලා දෙන්න. ඒ වගේම පෙරදිග සංගීතය හා අපරදිග සංගීතය ඔයාලට විෂයක් විදිහට හදෑරීමක් නැත්තක් තියනවා නම් තියරි ප්‍රැක්ටිකල් දෙකම ඉගෙන ගන්න, නැත්නම් විනෝදාස්වාදයක් උදෙසා විනෝදයේ උදෙසා ඔයාලට හොබි එකක් විදිහට මියුසික් කරන්න ආසාවක් තියනවා නම් මට කතා කරන්න 0676352045 කියන දුරකථනයට WhatsApp අනිමෙඩයක් එවවා ප්‍රමාණවත් මම විස්තර ටික ඔයාලට එවන්නම්. එහෙනම් මං හිතනවා උගන්වපු සියල්ලම දේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා දරුවෝ සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරනවා.